අයිබෝවන් අපේ ගෙදර YouTube නාලිකාවට බොහොම ගෞරවයෙන් සාදරයෙන් ඔබ පිළිගන්නවා. අද අපේ ගෙදර YouTube නාලිකාවෙන් කතා කරන්න සූදානම් වෙන්නේ අංක පිළිබඳව. මොකද ඕනම ගෙදරකට අංකයක් තියෙනවානේ. අංක එකේ ගෙදර, අංක දෙකේ ගෙදර. මොකද අපි තමයි කියන්නේ ඉස්සරහ ගෙදර, උඩහ ගෙදර, වමේ ගෙදර, එහා ගෙදර, අල්ලපු ගෙදර, පහළ ගෙදර, ගල උඩ ගෙදර, ගල පහළ ගෙදර, දීපර ලන්දේ ගෙදර කියලා එහෙම අපි කියන්නේ. හැබැයි ඔය කොහොම කිව්වොත් ගෙදරකට ලියාපදිංචි අංකයක් තියෙනවා. 285A1, 255 නැත්තම් ශ්‍රීනිවාස පටුමග අංක 2 නිවස, ඔය වගේ අංක තියෙනවා වගේ වල. එතකොට මේ අංකවලින් ඔබේ ගෙදරට ලැබෙන වාසනාව එහෙම කොයි වගේද කතා කරමු. අනේ සම්බන්ධයෙන් අද අංක විද්‍යා උපදේශක වගේම ධනාත්මක චින්තන උපදේශක ඉංග්‍රීසි දේශක ප්‍රියන්තලා රත්නායක මහත්මියත් එක්ක. අයිබෝවන්. අයිබෝවන්. ප්‍රියන්ත මහත්මයා, මේ අංකයක් කියන එක ගෙදරට කොයිතරම් වැදගත්ද? ඔව්, ඇත්තටම ඒක තමයි ඇතිවීමේ හා නැතිවීමේ මූලික සංකේතය. ඔව්. සමහර විට එක අංක වෙන්න පුළුවන්, සමහර එක නමක් වෙන්න පුළුවන්. නමක් වුණත් අපිට අංක වලට පරිවර්තනය කරලා ඒක ගන්න පුළුවන් අංකයක් වශයෙන්. ඒ වගේම මේ අංකය කියන එක අපි බොහෝ දුරට අපේ බලන්න පුළුවන්, අපේ මේවා අරගෙන බැලුවොත් අපේ හුඟක් දුරට අපේ දෛවාංකය සහ උපන් දිනයට සමාන වෙනවා මේ අංක. අංක අපිට හැබැයි අපිට තියෙන වාසිය තමයි දැන් අලුත්ම මගේ සොයා ගැනීම. මේ තියෙන අංකය පිටතින් වෙනස් කරන්න නැතුව අපිට ඇතුලින් වෙනස් කරන්න පුළුවන්. ඒ අනුව අපිට යම්කිසි වයිබ්‍රේෂන් එකක් නිකුත් වෙනවා ඒ අංකවලට. ඒ අනුව අපිට ජීවිතයේ යම් යම් සිදුවීම් නිර්මාණය වෙනවා. ඉතින් අපිට තියෙන වාසිය තමයි ඒ සමගි අංකේ දුර්වල අංකයක් එනවා නම් විශේෂයෙන්ම අපිට බලන්න පුළුවන් අංක 13 කියන අංකෙ ගෙදර තියෙන ප්‍රශ්න කරදර. විශේෂයෙන්ම අපිට බලන්න පුළුවන් අංක 13 තියෙන ගයක් තිබ්බොත් එහෙම දියුණුවක් තියෙනවද කියන එක මට සැකයි. ඒ තරමට අංක විද්‍යානුකූලව නිරීක්ෂණය කරලා තියෙනවා. ගොඩක් පුණ්‍යායතන තමයි අංක 13 හොඳ. එතකොට අපිට ඒ වගේම ඒක විනාශ කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ අපිට ලියාපදිංචි අවශ්‍ය නැහැ. අර සාමාන්‍යයෙන් දොර පිටිපස්සේ ඒ අංකයට සුභ අංකයක් වෙනකන් එකතු කරලා අපි උදාහරණයකට ඔත්ති සංඛ්‍යාවක් පහ වගේ අංකයක් ගන්න ඕන වගේ අපි 4 තියෙන ගෙදර. එතකොට ඒ අකුරක් නැත්නම් එකක් පිටිපස්සේ අපි පේන්න අලවනවා. එතකොට අපිට අර එකතුව අරකට එකතු වෙලා එතකොට ඒ ভাইබ්‍රේෂන් එක තමයි අපිට මේ ගෙදරට මෙයා වෙන්නේ. එහෙම නැත්නම් අපිට මම පරිශනාත්මක මගේ අංකම බලලා තියෙනවා මගේ ගෙදර. ඒවා තුලින් එක එක කාලවලට යම් යම් වෙනස් වීම අනුව ඉවරනේ අපි ජීවත් වෙන ප්‍රදේශයටත් තියෙනවා යම්කිසි කෝඩ් එකක්. අංකයක් තියෙනවා. ඒව අනුවත් අපි අසනීප හොඳ වෙනවා, සමහර අසනීප යනවා. ඒ වගේම අපි රටකට යනකොටත් ඒ රටේ අංකෙත් එක්ක අපි උපන් දිනෙත් එක්ක මැච් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට රටේ වැඩි කල් ඉන්න බෑ. ඒ වගේ හරි බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ නිවාස අංක විශේෂයෙන්ම. ඒ නිසා මේවා ගැනීමේදී ස්වභාවයෙන්ම අපිට සිද්ධ වෙනවා. අපිට ලැබෙනවා. අපි තියෙන දෛවාංකණුව එක ලැබෙනවා. නමුත් අපි අසුභ තත්ති අපි ඊතර ජීවිතයේ හැමදාම කරදර, ප්‍රශ්න, අසනීප, ගැටුම් වගේ ඇති වෙනවා නම් අපිට පොඩ්ඩක් බලන්න පුළුවන් මේක සත්‍යතාවක් තියෙනවද කියන එක. මේක වෙනස් කිරීම තුලින් ඒ අංකය විවිධ විදිහට අපිට අර විදිහට විශේෂයෙන්ම ඒ අංකය පිටිපස්සෙන් තව අංකයක් පිටියේ අලවලා ඒ ඓක්‍ය වෙනස් කරගන්න පුළුවන් අපිට. එහෙම නැත්නම් අපිට පුළුවන් යම් ආකාරයක ලෝ ඇට්‍රැක්ෂන් පාවිච්චි කරලා ඒකත් එක්කම අපිට අපේ යහපත් සිතුවිලි රටාවක් ගොඩනගලා අපිට ඒකත් වෙනස් කරගන්න පුළුවන්. අපි සාමාන්‍ය ආකර්ෂණය කරන අය දන්නවා ඒ ඇෆර්මේෂන්ස් තුලින් අපි තුලින් ඒවා යම්කිසි ආකාරයක අපේ ජීවිතේ සාර්ථක කරගන්න මම අත්දැකලා තියෙනවා, මම පරීක්ෂණාත්මක කරලා තියෙනවා. ඒ නිසා මට කියන්න පුළුවන් බය නැතුව ඒවා තුලින් මම අත්දැකීම් ලැබලා තියෙනවා. මොකද අද ලෝකේ භාවිතා වෙන ප්‍රබල ක්‍රම තමයි මේ ලෝ ඇට්‍රැක්ෂන් කියන ක්‍රමය. සෑහෙන මිනිස්සු සාර්ථක වෙලා තියෙනවා ඒක පාවිච්චි කරලා. අද ලංකාවේ සෑහෙන අයගේ ගොඩක් මේ පිළිබඳ උනන්දු වැඩි වෙලා තියෙනවා මට තේරෙනවා. ගොඩක් අය මේවා ගවේෂණාත්මක කරලා මේවල ප්‍රතිඵල අරගෙන තියෙනවා. ඒ වගේම මගේ ජීවිතෙත් බොහෝ තැන්වල අසනීප ප්‍රශ්නවලදී, විවිධ ප්‍රශ්නවලදී, දියුණුව, අධ්‍යාපනික කටයුතු, සියලු දේවල් සඳහා මම මුල් කාලයේදී නොදැනුවත්ව පාවිච්චි කරා. නමුත් දැන් ඒ සමගම අරකට සම්බන්ධ කරගන්න අංක විද්‍යාවත් එක්ක ප්‍රතිකාරයේ හැටියට ලෝ ඇට්‍රැක්ෂන් පාවිච්චි කරලා අපිට පුළුවන් වෙනවා ඒවා සමනය කරගන්න බොහෝ දුරට. ඒක මේ විද්‍යාත්මක ක්‍රමයක්. අද ලෝකේ ගොඩක් මේ පිළිබඳ පරීක්ෂණය කරලා අද සෑහෙන දේවල් හොයාගෙන තියෙනවා. ස්පිරිචුවල් සයිකොලොජි, එතකොට මෙටාකොග්නිෂන් වගේ දියුණු ක්‍රම පිළිබඳ මමත් පහුගිය කාලය තුළ ගවේෂණය කරා. ඒ පිළිබඳ පරීක්ෂණාත්මකව මම දේවල් කරා යම් යම් දේවල්. ඒ තුලින්
සෑහෙන දේවල් ජීවිත වෙනස් කරගන්න පුළුවන් කියලා මට දැන් ඔප්පු වෙලා තිනවා. ඒක මට සමහර අයගේ ප්‍රතිචාරත් මට ලැබෙනවා. බොහොම ස්තුතියි ආයට මේ සම්බන්ධව යම් යම් දේවල් දැන් අපි පරීක්ෂකව පවා කරගෙන යනවා. මට ඒක සතුටක්. දැන් අපි මේ විශ්වාකර්ෂණ නීතිය කොහොමදක්ත් එක්ක ගැලපෙන කියලා කතා කරලා තියෙන්නේ. ඔව්, දැන් සාමාන්‍යයෙන් දැන් අංකයක තුලින් නිෂ්පාදනය වෙනවා යම් කිසි ශක්තියක්. එතකොට විශ්ව ආකර්ෂණ නීතිය තුලත් අපි සිතුවිලි වලට යම්කිසි ශක්තියක් නිකුත් වෙනවා. අපි හිතන සිතුවිලි අනුව. එතකොට දැන් අපිට පුළුවන් දැන් අංක වලින් යම්කිසි බලපෑමක් ඇති කරනකොට අපි කිමු දැන් සමහර අපේ පිරිත් වගේ දේවල් දානවා සමහර දේවල් වල ඒ වලින් යම්කිසි ශක්. මොකද අද හොයාගෙන තියෙනවා විද්‍යාත්මකව යම්කිසි ශබ්දයකට අදාළ යම්කිසි ශක්තියක් තියෙනවා. ඒ වගේම තමයි දැන් අපි අර පිරිත් වතුර පිරිත් මතුරනකොට පවා ඒ හැඩේ වෙනස් වෙනවා. ඒගොල්ලෝ උපකරණකේ මනිනකොට ඒක වෙනස් වෙනවා. එතකොට අපි කියමු වතුරට මොකක් හරි අපි කියමු දොස් පවරනවා කියලා. එතකොට ඒ හැඩේ වෙනස් වෙනවා. අනේ ඒ වගේ අද විද්‍යාත්මකව මේක මම සෑහෙන කාලයක් ලෝකයේ කරපු පරීක්ෂණ පිළිබඳ අත්දැකීම් ගොඩක් මම ගත්තා ඒ සම්බන්ධව. එතකොට මේ ගෙදර අංකයක් තියෙනකොට ඒ අංකයට අනුව අදාළ වයිබ්‍රේෂන් එකක් යම්කි සංඛ්‍යාතයක් ඒ ගෙදර තුල නිෂ්පාදනය වෙනවා. එතකොට ඒ අනුව තමයි යාට දේව සිද්ධ වෙන්නේ. එතකොට ආකර්ෂණ නීතිය අනුවත් අපි අපේ තියෙන සිතිවිලි වලට යම්කිසි සංඛ්‍යාතයක් තියෙනවා. ඒ සංඛ්‍යාතයට අදාළ දේවල් ආකර්ෂණය වෙන්නේ. හ්ම්. ඒකට අපිට බලන්න පුළුවන් දැන් අපිට ඒක අද මනින්න පුළුවන්. ඒ උපකරණ හොයාගෙන තියෙන අද විශ්ව ආකර්ෂණ නීති සම්බන්ධ ගවේෂණය කරලා ඒ පිළිබඳ අද යම් ඒ පරීක්ෂණ තුලින් මේ සිතිවිලි වල යම්කිසි සංඛ්‍යාතයක් නිකුත් වෙනවා. ඒ අනුව තමයි අපිට යම් යම් දේවල් ලැබෙන්නේ. අපිට තියෙන විශාල ගැටලුව තමයි අපි මේ සංඛ්‍යාතය පිළිබඳ අවබෝධයක් නැතිකම. මේ පිළිබඳ විද්‍යාත්මක ගොඩක් සාක්ෂි අපිට ලැබිලා නැහැ. නමුත් පිටරටවල ගොඩක් රටවල මේ පිළිබඳ ගවේෂණය කරලා අධික ප්‍රතිඵල විඳිනවා. ඒක තමයි අද අර පිරිත් වතුර පවා යම්කිසි ශක්තියක් තියෙන්න පුළුවන්. දැන් මම මෙහෙම හිතින් එහෙම දැන් මේ විශ්ව ශක්තිය ගැන කතා කරනකොට මේකට මේ ජ්‍යොතිෂ්‍යත් නිකම්ම ඇඳෙනවනේ. ඔව්. ඒක මේ අංක විද්‍යාව තුළ ජ්‍යොතිෂ්‍යත් තියෙනවද? දැන් මෙහෙමයි දැන් අංක විද්‍යාවේ යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඒකට අදාළ ප්‍රතිකාරය තමයි ලෝ ඇට්‍රැක්ෂන් මම පාවිච්චි කරන්නේ. අපි කියමු අපල කාලයක් තියෙනවා නම් ඒ අපල කාලයට බොහෝ අපි කියමු දැන් ඍණාත්මක සිතුවිලි එනවා අපිට. අපල කාලයේදී වැඩියෙන්ම අපිට එන ඍණාත්මක සිතුවිලි. අපි කරන වැඩි අපේ මේ සිතුවිලි වල තියෙන මේ ශක්ති ප්‍රමාණය, බලය වෙනස් කරගන්නවා අපි. ඔව්. හරි දැන් ලෝ ඇට්‍රැක්ෂන් ඇටිට අපි කරදර ගැනම හිතනවා නම් කරදරම අපිට ආකර්ෂණය වෙනවා. අපි මිනිස්සේ දිහා බැලුවොත් මේ මිනිස්සයා නපුරුයි කියලා අපි නිකන් හිතුවොත් එහෙම අපිට පේන්නේ මෙහෙම විදිහට. ඒ විදිහට අපිට ඒ ක්‍රියාත්මක වෙන්නේ ඒ විදිහට. ඒ වගේ මේ සිතුවිලි වල අදාළ ෆ්‍රීකවන්සි එක වෙනස් කිරීම තමයි ඉතාම වැදගත් මේ ලෝ ඇට්‍රැක්ෂන් ඇටතේ. එතකොට දැන් අර වගේ අපිට යම්කිසි මේකක් එනවා නම් අපි අසුබ තත්ත්වයක් ශක්තියක් නිෂ්පාදනය වෙනවා නම් තමන්ගේ අංක තුලින්. එතකොට අපිට පුළුවන් වෙනවා යම්කිසි ආකාරයක මේ ප්‍රතිකාරයක් හැටියට ලෝ ඇට්‍රැක්ෂන් පාවිච්චි කළා අපි ඇෆර්මේෂන්ස්. ඒක සාමාන්‍ය විද්‍යාත්මකයි. සාමාන්‍යයෙන් ශක්තිය පිළිබඳ විවිධ මේ පරීක්ෂණ කරලා තියෙනවාද ඒ වගේ මේ ශබ්ද සම්බන්ධව. ඉතින් ඒ අනුව අද මේක තුලින් යම් දෙයක් කරන්න පුළුවන් කියන එක ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම සංඛ්‍යාත් එහෙමයි. ඒ සංඛ්‍යායි මේ දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. ඒ සංඛ්‍යාවල එන මේ ශක්තිය අපිට අපේ මේ සිතුවිලි තුලින් වෙනස් කරන්න පුළුවන් වෙනවා. අපේ සිතුවිලි වල තියෙන ශක්තිය ඉහළට යනකොට අපි කියමු දැන් බුදුරජාණන් වහන්සේ හොයාගෙන තියෙනවා කරුණාව, මෛත්‍රිය ඇයිද මේ කරන්න කියලා කියන්නේ. ඒතුළ විශාල ශක්තියක් තියෙනවා. මා පුදුමාකාර ශක්තියක් එන ඒවා තියෙන. ඒ ඇත්තට මෛත්‍රී භාවනාව කරගෙන බලන්න කොච්චර නිරෝගී වෙනවද කියලා මේ මිනිස්සයා. කොච්චර ලස්සනද බලන්න මේ මිනිස්සයා. උදේට විනාඩි 30ක් විතර මෛත්‍රී භාවනා කරලා ලෝකෙට මෛත්‍රිය පැතිරෙත් එහෙම. මේ මිනිස්සයාගේ මූණේ තියෙන ආකර්ෂණය බලන්න. ඒ වගේම භාවනාව තමයි උඟක්ම පරිශනාත්මකව ඒකේ තියෙන සංඛ්‍යාතය අනුව යම් යම් ප්‍රතිහාරයන් පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි අපි නොදැනුවතව මේක කාටවත් කියන්න බෑ මේක දැක්කේ නැහැ කියලා මේක මෙහි මුකුත් වෙන්නේ නැහැ කියලා. දැන් උදාහරණයක් ඇටියට අපි සාමාන්‍යයෙන් උදාහරණයක් ඇටිය අපේ මේ අංක විද්‍යාවේ තියෙනවා ලෝෂු ග්‍රිඩ් කියලා සිස්ටම් එකක් තියෙනවා. ඒකේ තියෙනවා අපේ ජීවිතේ උපන් දිනේ ගත්තොත් එහෙම ඒ ඉලක්කන් ටික සම්පූර්ණයෙන්ම අපේ ජීවිතේ තියෙනවා. අංක දෙකෙන් විවාහය. අංක 6 ගත්තොත් එහෙම ඒක තියෙන්නේ අපිට ලැබීම්, මිතුරන්ගේ ලැබීම්, විදේශගත වීම්. ඒ වගේ දේවල්. ඊට පස්සේ අංක අපි එක ගත්තොත් රැකියාව. අන්න ඒ වගේ මේ ගෙවල් වල තියෙන අංක සාමාන්‍ය උදාහරණයක් ඇටියට අපි රජයේ සේවකෙක් ඉන්න ගෙදරක අංක එක වැඩි. 1 10 19 28. හරිද? එතකොට දැන් අපි කියමු පරීක්ෂණ කරන ගෙදරක ඉන්න කෙනෙක්ගේ මේ සාමාන්‍ය ආධ්‍යාත්මික වර්ධනය කරන කෙනෙක්ගේ උගත් දුරට තියෙනවා අංක 7. එතකොට අපි කියමු දැන් පුණ්‍ය ආයතනයක්. ඒ වගේ ආයතන ඔටෝමැටිකලි ඒක සිද්ධ වෙනවා. ඔව්. එතකොට අපිට තියෙන මේ ප්‍රබලම වාසිය තමයි මේ අංක විද්‍යානුකූලව මේ ඒ විදිහටම අපිට එන්න හරින්න ඕනේ නැහැ.
අපිට ඒක එක පාට ප්‍රතිඵල එන්නේ නැහැ. සමහරවිට මාසෙ වෙන්න පුළුවන්, දෙකෙන් වෙන්න පුළුවන්, තුනෙන් වෙන්න පුළුවන්. මොකද අපි ඒ වගේම ආයෙත් පාරක් අපි යනවා මේ අංක විද්‍යාවට. ඒ අංක විද්‍යාවට එනකොට නැවත වතාවක් අපේ ජීවිතේ වසරෙන් වසර, මාසෙන් මාසෙ, දිනෙන් දින, තප්පරෙන් තප්පරේ අපිට යම්කිසි ශක්ති ප්‍රතිශතයක් තියෙනවා. එතකොට දුර්වලම ප්‍රතිශතයක් හොයන්න පුළුවන්, ඉහළම ප්‍රතිශතයක් හොයන්න පුළුවන්. ඒතර ඉහළ අවස්ථාවට යනකොට අපි අපේ එනර්ජි එක වැඩි, අපේ කන්ෆිඩන්ස් වැඩි, ආත්ම විශ්වාසය වැඩි, රූපය පව ආලෝකමත් වෙලා ප්‍රභාමත් වෙලා සාර්ථක වෙනවා. අන්න එතකොට අපිට දැනෙනවා දැන් මේ ජීවිතේ සාර්ථකයි කියලා. එතකොට අන්න එනර්ජි එක මෙයාවිලා. එතකොට අපිට මනින්න පුළුවන් අංක විද්‍යාව තුලින් වසරෙන් වසර එයාගේ තියෙන කර්ම ශක්තිය. එතකොට කර්ම ශක්තිය පල්ලෙහාට බහින තමයි අපිට අනතුරු, අසනීප, ගැටුම්, මතභේද ඇති වෙන්නේ. එතකොට අර ඉහළට යනකොට අන්න අර ඔක්කොම මෙයාවිලා නිරාකරණය වෙලා අපිට ශක්තිමත් භාවයක් ලැබෙනවා. එතක මේ අංක විශාල බලපෑමක් කරන අපේ ජීවිතවලට. සාමාන්‍යයෙන් ඒ අංකේ සමහර ගෙවල් තියෙනවා මුළු සදහටම කිසි දියුණුවක් නැහැ. හරි නිකන් මුසල පාටක් තියෙනවා. සමහර ගෙවල් දැක්කම ලබන අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන් 6, 15, 24 අරන් බලන්න කොච්චර සතුටින් ජීවත් වෙනවද කියලා. ඒගොල්ලෝ කොච්චර යාළු වෙනවද, විනෝදකාමී, ගෙදර දොර බඩුමුට්ටු වලින් පිරීලා සතුටින් ජීවත් වෙනව, විනෝදයයි. ඒ විශේෂ විශේෂ අංකයක් තමයි 6, 15, 24 අපිට බලන්න පුළුවන් ඒ ගෙවල් වල. ඒවල පරිහාණ්ඩ පත්‍රලා තියෙනවද? බොහොම කලාතුරකින් වෙන මොන ප්‍රශ්න නිසා මෙයා වෙන්න පුළුවන්. නමුත් මම දැකලා තියෙන බොහෝ ගෙවල් ඒ විතර හරි සතුටින් ජීවත් වෙන ඒගොල්ලන්ගේ විවාහ ජීවිත හොඳයි. අන්න ඒ වගේ අපිට දැන් හතවල හරි ගුප්තයි, හරි හුදකලා වෙච්ච මිනිස්සු වැඩි කතා බහක් නැහැ, පරිශන කරන එක අමුතුම පුද්ගලයෝ. එතකොට පහරම් බැලුවොත් එහෙම තනිකර බිස්නස් අංක පහ තියෙන විතර සල්ලි හොයන දේවල් තමයි ගොඩක්ම වෙන්නේ, ව්‍යාපාර කරනවා. අන්න ඒ වගේ ඒ අදාළ අංකෙට ෆ්‍රීකවන්සි එකක් තියෙනවා. එතකොට අපි ඒ අනුව තමයි අපි අංකේ තෝරගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට විවිධ බාධක ප්‍රශ්න වෙනවා. දැන් අපි මෙහෙම හිතමුකෝ, මේ ප්‍රියන්දලාල් මහත්මයා ඔන්න ගෙදරක අංකයක් තියෙනවා. හරි. යමු. එක මිදමේ. එක මිදමේ ගෙවල් දෙකක් තියෙනවා. එක ගෙදරක අංකය 504. ඔව්. දැන් එක මිදමේ ගෙවල් දෙකක් නේ. ඔන්න ඔක බෙදෙනවා. ඔව්. එහා ගෙදර දානවා 504B. ඔව්. දැන් උතුමා ඔය මේ නම් ගැන කතා කරනකොට දැන් නමටත් ඉලක්කමක් තියෙන පුස්තක තමයි වෙන්නේ. අකුරු ගැන කතා කරද්දී අකුරුට ඉලක්කමක් තියෙනවා. එතකොට ඔහොම එකක් දාලා කොහොමද අපිට කර වෙනසක් කරගන්නේ? අපි හොයාගන්න කොහොමද? ඔව් දැන් එතකොට දැන් ඒක වෙනස් එක අපි උන් දැන් උදාහරණයකට තව කොටසක් වෙන් කරනවා. දැන් 500 කියන එක 500 ඒ කරපු හැටිය ඒකතර එතකොට 6 වෙන්නේ. එතකොට යන්නේ සුවිශේෂ කාණ්ඩයකට වැටෙන. එතකොට සුවිශේෂ ශක්තියින් තමයි එතන මේ නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ ඉංග්‍රීසි අකුරු වලට වෙන වෙනම ඉලක්කම් තියෙනවා. ඔව්. ඔකේ ඉංග්‍රීසි වල විතරයි තවම හොයාගෙන තියෙන්නේ. සිංහල වලට තවම මම ඒක පරිවර්තනය කරන්නේ. ඒක අපේ මිනිස්සු ඕව දන්නේ නැහැ. ඒක අපි කොහොමද සාමාන්‍ය මිනිස්සු ඕව දැනගන්නේ කොහොමද? මේවා සම්බන්ධව අපිට දැන් මම ඉදිරි කාලයේදී මේ පිළිබඳ මගේ පන්තිපව මම පවත්වනවා. මේ සම්බන්ධව දැනුවත් කිරීම විශේෂ අංක විද්‍යාව සම්බන්ධව දැන් මම වසර 30කට පස්සේ අපේ නර්බණ්ඩොන්ට මගේ සේවය ලබා ගන්නත් පුළුවන්. මොකද මේ පිළිබඳ දැන් වාකුණඳු දක්වනා ඉන්නවා. ඒ නිසා අපිට ඉදිරි කාලයේදී මේ පිළිබඳ උදාහරණයක් හැටියට අපි දැන් ගත්තොත් A කියන්නේ 1, B කියන්නේ 2, C කියන්නේ 3. ඒකට අපිට ඒවා ඔක්කොම එක හරහට එකතු කරලා අපිට ගන්න පුළුවන් මේ තනි අංකයක්. ඒක තමයි අවසානයේ ඒ විතර තියෙන ප්‍රධාන ලක්ෂණය. ප්‍රධාන ස්වභාවය එනවා එතකොට. ඉතින් ඒ නිසා ඉදිරි කාලයේදී අපිට පුළුවන් මේ පිළිබඳ අපිට අපේ දැනුම බෙදා ගන්න. මොකද මේක දැනුවත් වීම තුළින් අපිට බොහෝ දේවල් අපේ ජීවිත වෙනස් කරගන්න පුළුවන්. මම එහෙම කරගෙන තිනවා. ඒ නිසා මට සෑහෙන අත්දැකීම් තියෙනවා. ඒ නිසා මම ගොඩක් කැමතියි මේක දැන් ඉදිරි කාලෙදී අපි මේ දැනුම එදා හදා ගන්න. අපි අවසන් වශයෙන් කතා කරමු. ගෙදරකට එන්න හොඳ නැති අංක මොනවද? ඔව් විශේෂයෙන්ම 4, 8, 7. 4, 8, 7. ඔව්. 7 තිබ්බොත් අනිවාර්යයෙන්ම ආධ්‍යාත්මික නිකන් පාළු ස්වභාවයක්, গুপ্ত ස්වභාවයක්, ඒක නිකන් හරිම අමුතු গুপ্ত ස්වභාවයක්. ඒ කියවලු තියෙනවා නිකන් ඒක නිකන් අර හරි හුදකලා ගතියක් තියෙනවා. සමහරවිට ඒක පදිංචි නෑ මිනිස්සු. අපට ඉන්නේ නැහැ මිනිස්සු. එපා වෙනකන් පාළු ගතියක් තියෙන නිකන් ගස්කොන් අඳුරේ වගේ ගතියක් තියෙනවා. මම දැකලා තියෙනවා 7 ගැල විශේෂයෙන්ම 7, 16, 25 වගේ. ඒ හොඳයි පුණ්‍ය ස්ථානවලට සහ ආධ්‍යාත්මික කටයුතු කරන ස්ථානවලට. හොඳයි. ඉතින් ප්‍රේක්ෂක හේතුතුනි අපි අපේ ගෙදර YouTube නාලිකාවෙන් මේ කතා බහ කළේ ඔබේ නිවසට බලපාන අංක පිළිබඳව. ඉතින් ඔබේ නිවසට බලපාන අංක ගැන කතා කරද්දී මේ සියල්ල සම්බන්ධයෙන් දැනුවත් වීමත් අවශ්‍යයි. අපි හැම දෙයක්ම දන්න කතිය නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ පවා කියලා තියෙනවා සියල්ලෙන් එකක් දැනගන්න, එකෙන් සියල්ල දැනගන්න කියලා. ඒ කියන්නේ සාමාන්‍ය මිනිහෙක් විදිහට ජීවත් වෙන්න අවශ්‍ය කරන දේවල් දැනගන්න. හැබැයි ජීවිතය පවත්වාගෙන යන්න එක දෙයක් පිළිබඳව දැනගන්න. ඒක තමයි
හොඳමද. ඉතින් මේ කාරණාවත් කියන එක මම අපේ ගෙදර YouTube නාලිකාවෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ අදට. අදට සමුගත ටයිම දවසක අපි හම්බ වෙන බලාපොරොත්තුෙන් තමයි මේ සමුගන්නේ. ඉතින් අද මේ කරුණු කාරණා සම්බන්ධයෙන් කතා බහ කරන්න එකතු වුණේ අංක විද්‍යා උපදේශක ධනාත්මක චින්තන උපදේශක වගේම ඉංග්‍රීසි දේශක ප්‍රියන්ත ලාල් රත්නායක මහත්මා ඔබතුමාට බොහොම ස්තුතියි. ආයු බොහෝ වේවා කියලා කතා කරනවා අපි. ඒ වගේම ඔබටත් ආයුෂ බොහෝ වේවා. අපි ගිහින් එන්න. ආයෙත් හම්බ වෙමු.